හරි ආර්ථක විද්‍යාව පාවිච කරන්න වූ පාරිභාෂිත යෙදුම් කෙසේ වෙදත් ෆනණඩු මහත්මයා ජනතාවතර පොදේ තිබෙන මතයක් තමයි මේ වංචාව දූෂණය අක්‍රමිකතා ඊට පස්සෙ මේ ආපුු සල්ලි හරි හරි තැන්වලට ගියාද මේ වගේ සැක සංකාතයනවා තමම් ඔබතුමාගේ මේ ප්‍රශනය හන්න්නෙම පි දකින ඔබතුමාගේ මාධ්‍යභාවියේදී දිගින්දිගටම. නි දේවල් පළිඳව වංචාව දූෂණය අක්‍රමිකතා හොරකක් මංකොල්ලකනේ ඒ පිළිබඳ තොරතුර අනාවරණය කරන්න ලොක උනන්ද වක් දක්න යම්කිසේ හේතුවක්ද මේක මෙමයි සංක සිද්ධිය වුණුවට පස්සේ බෑතකදී ම මහබැංකුයි හිටපු අධිපතිවරයක් වන ඉදු හෝමාට ස්වාමි මාත්මයක් තුමාගේ ඇහුව මද අරන් පුව පතරත්වක වාර්තා කරමන් එතුමාගේ ඇහවුව මේ ප්‍රශනෙයට හේතුව මුගද කියලලා එතුමා කිය විදියට මේ ප්‍රශ්නයට හේතුව සහ අනාගතයේදී මේ රට කොහොමද මෙවැනි තත්ත්වයකින් දැලවෙන්නෙ කියෙන ප්‍රශ්න හෝම තුම දුන්න පිළිතුරදමයි ජනතාවකින් ඉල්ලීමක් කර පාලිමේන්තෝට යමන පුද්ගිලයන් ගැන කල්පනාකාරි වෙන්නේ කියලා තැන් ඉදිරිජිත් කුමාර ස්වාම මත්මය සාමාන්‍යයෙන් මාධ්‍යයට කතා කරන්න නෑ ඉතාම අපහසුවන්තමයි එතුමින් පිරතුරක් ගන්න පුළුව එතුමා කියන විදියට මේ පාර්ලිමන්ටුවේ වගකීම නිසියාකාරව ඉටුකිරීමට බැරි පුද්ගලයන් කණ්ඩාය මක් සක් පක්ෂ හේතු නිසා වසර ගණනාවක් තුළ ඇතුවෙච්ච තත්ත්වය උඩ තමයි ශ්‍රී ලංකාවද මේ තත්ත්වයට ම හුණ දෙන්න කලා මම හිටපු ෝඩිට ජෙන ුත් එතුමා ගාමිණි ජෙසි මහත්ම එතුත් පැහැදිලිව කිව්වා පාර්ලිමේතු අසාර්ථකයි කියලා මංහිතයි අපි දකින ගෑ සර්බූදයනන් තෙල් දීසල් පෙටරල් පෝලි මේ ඔක්කෝම ගත්තම මේක පිටි පස්සෙ තත්වේ බැලුවම මං මේකන සාකච්ඡාකාන්න කැමති විජේදාස්ත රාජපක්ස හිටපු ඇමි තුමා මන්ත්‍රීවරයා දැන් එතුමා චීන රජත කෙලිම චෝදනා කරා ඔබලා මේ ආණඩුවට දිගින් දිගටම ශ්‍රී ලංකාවට නය ඌූලක පැටලෙන ආකාරයට නයි දෙන්නේ මෙමනි තත්ත්යක් කර ඒක සංක ඉතාම බරපතල චෝදනාවඒ චෝදනාවග අපි සලකළ බාලකොට. අපේ ආණ්ඩු අප රට ආන්්ඩු මේ රටේ ජනතාවට අද වෙනකං ඒ සම්බන්ධුව කිව්වේ නැතිවුණාට චීනතානපතිවරයා පෝතිසා කච්චාවක් හැඳ වෙලා. ඒතුමා පවසනවා ඇමරිකන් ඩොඩල් බිලියන දෙකයි දැසම පහක් ආපවවිල් තියෙන කියලා. එතුමා පවසනවා දෙදස් විස්ස මාර්තුමාස සිත ිය සතිය බෙන තුරු ්‍රී ලංකාව මරිකන් ඩොල් බිලියන කයි දසමටක් ලබාගෙන තියෙනවා ඊට අමතරව තව දෙයි දස පහක්කිල්ලෙනො කියල දැ කවද මේ මුදල ගෙවන් එකන ප්‍රශ්නය තමයි අපි අපි අනාගෙරීමුණු දෙන්න මට මම දක්න විජිර සංක මේ ආපොසුව හැරිවිය යුතු තත්ත්වයක් වුණාට ඒකර ශක්තිය තියෙනවාත් කියෙ බිලිබන්ඳ විශාල ප්‍රශ්න තියෙන ඒට අවශ්‍ය කරන ශක්තිය සහ උනන්දුව ස ඕනෑ කකම ඇතවශයම බාර්ලිමේන්තු නියෝජනය කරන අන්ඩුපක්ෂයට සහ අනිකුත් පක්ෂවල්ලට තිීය පිළිබඳ මට සැකයක් තියෙන. ඇත්තටම සර්ෝපාශ්ෂික සමුළුවක කතා කිරීම හෝ එවැනි තීදු තීන්න මත මේ ප්‍රශ්නය මුණආකාරයටද රජය නිරාකරණය කරන්න හදනක විිබඳ මහිතන රට සෑම් පුද්ගලෙක්්ටම ප්‍රශ්ඥයක්තියෙන. කලින් කලට දිගින් දිගටම ජනතාවට රැවටීමර ලක්කරම ගෙන සම්බන්ධෙන් අපි ප්‍රශ්නයක්තින උදහයක් වශයෙන් අපිට මාධ්‍යයෙන් පෙන්නල දුන්නා මාධ්‍යයෙන් කිව්ව රජය කිව්වා ඩ ලක්මන් මහත්ම මහචාරයවරය ගිහිල්ලා ජි නිවල් කබ්ලල් මහත්ම ආවම හවුද්ද සැප් සැපටම්බර් මස මේ පස්තිවරයි කියලා අපි සමාධ්‍යිවේීන් වශයෙන් අප සියලු දෙනවා මේ වාර්තා කර අපි ඊට ඉස්සල්ල කියලා තිබුණා ෝට් ගිවිසුම අත්සන්්‍රරට පස්සේ කිසි පස්සනත් සල් යෝමතරන්ම කිය පාලිමිටු එක ඉදිරියට යෑමයි අවසරයතු උන්නා. අපි දිගින්දිකටම දකින්නේ සංක ඉදිරි එකන්නේ දෙයක් පාලනයකට ගන්න බැරි පිනිසු කන්න ෑමං කවුරු ලය හිටියත් විභක්ෂ හිටියත් දිගින්දිකටම ජනතාව රැවටීමකට ලක් කරමින් මේ මෙහෙම ඉදිරියට යනු අප ලෝක ගැන්න මොන විජිර දකිනවත් කියනෙක පිට පශනැති නොපි ඉන්දියාවෙන් නාය ගන්න චීනෙන් අය ගන්න ජපානෙක් නාය ගන්න ඊට අමතරව ඉන්දියාවයි ඇමෙරිකාවයි ජපානය ඔස්ට්‍රලියාව ඒ කණ්ඩෑයමක්කශයෙන් කටයුතු කර ොිත් සමඟ අපි කොහටද යන්නේ කියන එක පිළිබන්ඳ මහිතන මේ රටේ මිනිස්සු ඉතාම අවධානයෙන් කටයුතු කරන්න ඕන ඉදදිී තුමාට ස්වාාව මහත්මයා කරන අනතුරු ඇඟවීම මගතන්නේ සියලුම ජනතාව දැනගන්න ඕන තත්ත්වයක් අපි පාර්ලිමේන්තුවට යවන පුද්ගලයාන්. වගකීමෙන් කටයුතු කරන්න නැහැයි කියෙන චෝදනාව. හිටපුූ මහ බැන්කු අධිපති වශයෙක් කරනවන. ඒක සංක, එතුම කරණ අවවාදය හෝ අනතුරු ඇඟවීම අපිට මතක්වෙන්නේ එතුමා දෙදා අස්දාසේ ජූනි මාසේ මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත්තිවල වන්නේ. මහබැංකු බැඳුම් කර මහකොල්ලෙන් පස්සේ. I hotel Jo Hotel.com Your Local booking Partner.